මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාවතුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදුකිරීම සඳහා, මදාරා උයන මත්තේ ගොඩපදිංචි, නිලන්ති විමලවීර මහත්මය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදහැති දායකත්වය දරාතිබෙනවා උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිතවන්නා වූ මහාපුුණ ශක්තියෙන් දෙදහස් විසි දෙකවර්ශයේ මාර්තුමස, විසිහයවන අදදිනයේයදන සිය ජන්මදිනය වෙනුවෙන් මෙම ධර්මදානය සීලු දෙනාටම උතුම් වූ නිවන් අවබෝධ කරගැනීම පිණසම, උපකාරවේවායන අරමුණ පෙරදරිව සිදුකරනු ලබනවා. ඔළකන් කන්ද සාමවිහාරයේ වැඩවසන පින්වත් ගෞරවනය ස්වාමින් වහන්සේ වන පූජජ්‍ය ආනන්ந்த ස්වාමින් වහන්සේගේ මාර්තු මස විසි හයවන අදදිනයදන ජන්මදිනේනිමත්තෙන් උන්වහන්සේටද, නිදුක් නිරෝගී සුබ ජන්මදිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා එසේම වේවා කියයා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අයංනාගෝව සංගාමි චාපාතුෝ පතිතං සරං. නතිවාගයන් තිති කිස්සං දුස්සී ලෝහි බහුජ්ජනෝති ධර්මාණු ශාස්සන විශ්‍ය දැවරනුග්‍රහකදායවත්තිය දරමින් ධර්මාන් ශාස්සනාව පටිකත ක්‍රීමට සහසම්බන්ධ වන්නව අනුග්‍රහක බවතුන් ප්‍රමුඛ මේ මොහොත සිත පිළිබඳ ගැමරුව ග්‍රහයටට සවන්දිීම සඳහා සූදානම් වෙන්නවූ ප්‍ර්ඥාරූපහනි නාලිකාවේ ශ්‍රාවක පෙන්වතය පෙන්වතියන. අනුගහක බවතුන් අපට නිවනට උපරිනිශේ වන සිත පිළිබඳ ගැමරු විග්‍රහයක් කියන පදය තමයි ආරාධනය වසන්දි ලතින මාත්‍රිකා වන්නේ සම්පූර්ණ බුදු සමේම ගැමුරු මනොවිද්‍යාව. ඉන් පසු පහලුන කිසිදු මනවිද්‍යාඥයකට ගෝච කරගන්න බැවුුණාව. මිනිසා සදහටම මැදිවිී සිටින්නාව ජීවන ගැටලුවට නැතන් දුකනමති ගැටලුවට දෙන විසඳුමක්. බිසුම් ලබාගත්තය පිළිබඳව අතීතයේ බොහෝ සඳහන් වෙනවා. බුදුන් වහන්සේ පමනක්න භික්ෂ භික්‍ෂණ උපාසක පාසිකාසිවුවනක් පිරිසම මේ විසඳමට පත්වනෝ අය හිටිය බවට පිට සූත්‍රවල තියනවා එක සධානය නෙම හෙමයි එක මනෙක් ඇතිින් බුදුන් වහසමක විවාදයක් මකදද විවාදය ඔබවහන්සේ කියන ඔය බනාහලා සංසාරයේ කාමලෝකට බැනෙන්නාව සංගෝජන පහ කඩාගන අනාගාමි මන අය කීදනෙකින් වද භික්ෂුන් වහන්සේලාතර දෙවිින් ප්‍රශ්නේ කියීදනෙක්කින් වවද භික්ෂුන් වහන්සේලාතර තුන්වැනි ප්‍රශ්නේ ීද දෙනෙක්කින්වා දපසක පිරිසසාතර අතර පසන කහිදනෙක්කවා අදුපාසිකා පරිසා අතර එදැනොත්තිවරණෑ ඉන්ද අනු සමාජය තවත් ඔය කියන වනටහ පැත්තේ හිටියා කාම බෝගී ස්ත්‍රීන් පුර සීන් කියල කොටස් දෙකක් ප්‍රහ්මචාරී ස්ත්‍රීපුරුස කියලා අවිවාකයට පයි බුදුදහමේ ්‍රහ්මචරයාවයක නෙවෙේ නමුත් ඉන්දියන් සමාජය පිළිගත් එතිකට කොටස් සට කොටස් අටේම බුදුන් වහන්සේ ඔය කියන බනාහලා මේ කිය නවූ. සංසිදීමට පත්තු නයි කිදිනෙක් ඉන්නවාද කියලා බදු හමුදුරන්න පශසනයක් හ. භික්ෂූන් ස භික්ෂුන් අතර විතරයින්න අනිත්‍ය අතර නයක කියලා උත්තරයක් දුන්න න හෙමට ඔොල්ලන් තෙනක් නෑ ෑ එක්කෙනෙක් දෙන්නෙක් දහයක් සියයක් නොව දහස් ගණනක් කිය ලකුලක අටේම ඉන්න අයි කියලා දේශනා කර බුද්ධහමට මොකද වුණ බේතකටවත් හොයාගන්න වලාකු නැ අහසේ න හසවලාකුල් කඇල්ලක් නවා ේකටවත් වලාකුල්ලක් හොයන්නය කියලා.ගේ අධිගමලාබී නැතන් නිවන සැෙනසෙන බේතකටත් හොයා න්න නැති තනට පත්වනේ කාගෙවර ද්ද එතකොට බුදුරජාණන් වහන්සගේ වරද්ද නැතන් ධර්මය කිසිම් විකෘතියයක් ද අනුගමනය කරන්න දන්න ඇතිකමද මන මේ පිළිබඳ හොයන්න ඕන මේ අපේ ධර්ම දේශනා ගැලපෙන් මේ වෙනුවෙන් අදී වැඩක්න මේ වුදු හතලයක් අතරරිස් පාක්තිසි හොපක් එම හොපපු නැතිය අරුද්ද දෙකක් බල පතත් දෙකක් කියල නැත්තංඒ සූතරයක් අරග ඒක විභාගටල්ලා එකටමක් කරික් අරගනවාදයක් කතා කරන්න පුළවෙනි. මටනඒමට උත්තර නෑ උත්තර දෙන්න දෙයක් නෑක කියන්නේ උත්තර දෙදට වැඩක් නෑ තටික් කහොල බලන්න කියන්න තිය මෙම නත්නම් උත්තරයක් තියෙනවා මගේ ස්්‍රාවක පිරිසසි ලෝක පුරම මත රුම් ගත්තයි ඔුන් ැන් මේ ධර්මය තුළින් නිවෙමින්ද ඉන්න ඒවා උත්තරදීපුයි මේ ගාථාව වගේ මයි අනිත්වත් මොකක්ද මේකින් පෙන්නන්නන්නේ කියලබලන්න අනේ එතකොට මේ බුදුන් වහන්සේට ලෝකෙ මොකක්වත් ඉතුරවෙලා තිබන නෑ උපමාරූපක වසෙන් ගලපන්ඩ සෑම දෙයකම සිද්ධිය අපේ ජීවිතයට ගැලපීමක් කරලාතියන්නේ දැම ගත්ත ගාථාව යුද්ධට සම්බන්ධ දෙයක් එදා කාලිත්ම යුදධය බදුන් වහස දක්ට පිලතියනෝ නාගව ඇතා අයම් මම මකදවෙන්න නාගෝ සංගාමයේ චාපාතූ පතිතම් සර මේ යුද්ධෙට කියියානේ ඇතාගින් ඉන්නෝ දැනතින් ඇතාට ඊට පස්සේ ඇ අස්්‍රී පාබල චතුරංග හමුදාවක්ම මර්ධනය කරන්න තියෙනවා මේ යන ගමනේදී බලකොටඩ ඉඳලා ඊතලුවින් විදිිනෝ විසපවූ ඉතල නත්තම් ඉතරක් කර හරි සරං කියයන්නේ ඉතලට චාපාතව කියැන දුන්නට දුන්නෙන් මිදයන ඉතලය අන්න උපමාවක් ගත්තයක ති යුද්ධයකදී යුද්ධ දිනන්ඩ ඔන්නම් ඊතල පාරට පැරදිලා බෑ බයවෙලා බෑ. ඇති මෙර නැ ඊතරල දක් දනා කියල ඒවත් ොත්තුවා පේ නැව නවර හම ඒ දරාගෙන ඉස්සර හටයන්න ඕන කර පෙෙනුල තියෙන්නේ. මමද උන්වහන්සේ පැහැල්ලි කරන්නේ මෙන්න මේ සමාජයේ ඒවගේ ඊතල විදි අඉන්නවා කියලා පෙනනවා හැ ඒතලදි දුන් එන්නේෙේ අතිවාක්‍ය අන්තික් ස්සාම් අදියූ තැන් පටන් ඉදට යනතුරපතක් යන පුද්ගලයා ලෝබේන් දේ සයෙන් මෝහෙන් ඊර්සියාවෙන් වෛරයෙන් ක්‍රෝධෙන් වචන පිට කරනවා. අපේ හිත් රිදෙන්ඩ ඇනුම්පදකි නෝ උපහස කරනවා අධිපුංචිකම් කරනවා දවව අර්ථම අතිවාක්්‍යය. තැන් මේ සමාජනය අපට ඉන්ඩවෙලා තිබෙන්නේ මේ දවස්ස ලෝන්නන් ඔය මේ රටේ තියෙන යම් යම් හිගියන් සම්බන්ධින් ප්‍රේක්ෂකින් දක්කන පතිචාර බලපවා හොයාගත් හැකි අතිවාක්්‍යය මෙදැන් කතා කරම සාධහර ආධරණී වජනත පාවිච්චි කරන්නේ නැත්නම් තේරෙන බසාවෙන් කියන නම් අදාළ පුද්ගලන්ගේ මෑනියන් දෑලා මතක් කරලා ද කතා කරන්නේ කියලා තේරුම් ගන්න. එඒ ක්කම අතිවාක්කයෙන් එතකොට එකට මේවා මිනිස්සුන්ගේ කටමහන්ට කියලනෑ. ඇතාට මරණ යුතුවාලයක් සිදු නොනිසා එකක දරගන්නවා වගේ. අි මේ අවස්ථානට මුහුණ දීලා ඇතා ඊතලයේ ඉවසන්නසේ මම මේ වයිවසනවා කියලා පෙන්වන්නේ. ඔහම බෑඒක තෙරුම් ගණඩවනෝ මම ගත්තෙමකක්දමේ එතකොට ඇතාගේ ක්‍රියාව අපිට උපමා කරලා තිය නවා අපිේ වැඩි කරන්නඕන ඇතා ගැන කතාාවක් එක නැ කපක් තර මේ බලඳම මෙතන තියෙනවා යා ගාරන් දුච්චන්න උට්ටි සමතිවිජ්ති ඒවාන් අාහිවිත චිත්ත රාගෝ සමති විජ්තති අතා ාරන් සු්න්න උට්ටිමතිවිජ්තති එවන් සුභවිතන් ිත්තන භාගු සම ද්ජති පෙරළගත් යකට අදල් ගාත මතක්රගන්නඩ අපහසසා. දුච්චන්නං බාගට වහපේ කලනතින් ඇැති තෘුණහරි පොල්ලතු හරිම නොහරණ සෙවිල නොකලේ හොඳ හැටි සෙවිල නොකලදේ වහිනකට තෙමෙන. අන්නේ වගේ අභාවි චිතේ ඇති පුද්ලයා ලෝබ දේශ මොහයන්ගෙන් දැවෙනවා.ගේ හරිට තෙවිඩි කලොත් වැස්සට තෙබෙන්නේ. කෙලෙස් හිත පුද්ගලයාගේ ජීවිතය තෙමෙන ගයක් විදිහටත් නකලෙස්සු හම ඒ වෙස්සට නොත්තිමඉන්න පුළුහදිටත් ගලපලතියන්නේ මමද බුදුරජාණන් වහන්සේද. එම් වෙස්සයි තෙමෙන ගෑයි නොත්වෙන ගැයි දෙකත් මේ අදාළ කටයුත්ත කරන්ට උපමා කරලතියනවා බරු තවහාහ පැත්තට පෙරල තව නොති නො කියී. යජීම්පිේ බාල පාසති නසම්ජන දබ්බි සූපර සංගත ගෙදර උදාහරණයක් මුහදතම්ිේවිාසිිප්පන් දම්මංජනති ජහසු පර සංගත මොදති අම්මලා හැතිගන හුද්දම දිවෙන් රහබලනවා ඇද හැයි ෙවෙනකම් හැඳික ඇවත් හොදරහද හැඳට දැනන්නේ දිවට ගෑවෙනකොටම දැයිනෝ දැමේ හොද හැදිිගන්න සඳහහා දිවයි හැන්දයිමකට පවිච්චි කල ඉන්නෙ ැබද හොඳරු මේ අදන්න උදාහරණයක්න මේකත ම පෙන්න්නේමකක්්‍යය කොට ජීවිත කාලයේ මේයම් කිසි පුද්ගලයක් පණ්ිතෙක් ඇස්රු කලාට ධර්මය දැනගන්න ගෙවෙන කම් හැදිකාාපු හැන්දට හොදදරහ දයන්නේවාගේ මබදු හාමුදුරු මනුස්සේන්ට දේනා කර තින හැඳදක්වෙෙන්ඩ කියලා නෙවනි දිවක් එන්න කියලා. මොහොත්තම් පිචේවින්නු මොහොතක් ප්‍රඥාවන්තයෙක් පණඩිතු ඇසරු කරනවාද වහම ධර්මය දැනගන්නවා ගෑවිෙනකටම සූපයේ රස දැන දියෝවාගේ. මෙම කතර කරන හොද් ගැහරි දිව ගෙන හරි නිවේදකොට එක උමා කරලා පෙන්නන්න මොකක්ද අපි ආයුතු තැන. වලාකුලක්ගත්තුත් බලාකුලේ ඔයුපම අවති නවා ගවින් එතකරන තොර පොලක් ගත්තුත් ඔයුපම අවතිීනෝ. මොන ඇද නැත්ත මේ පෙරලූත් ගාතා හාර්ස විසිතුනේ තවන තරමට කියන්න පුුවන් ෂණකෝ මතක් වෙන්න අදාලා මාතෘක එකයි පරලල් බලන්නේ ඔක්කම බඩාන්නනවනේ පඩන්තිවා මෙන්න මේ වගේ? නිදී නම් පවත්තර යම්පච්චෝ අදලසූ වජ්‍ය දස්සනං. නිධානයක් පෙන්න නොවාගේ. පවිධාන පෙන්ම යහපතත්නේ යම් කිසි පණඩිතෙක් වැැද්ද පෙන්න නොනම් පිළිගන්න කියලතින්නේ. බලන්න හැම දෙයක්ම උපමාවකින් කිය්ඩල අදතින් ඇයි අප ඇතුළත සිදුවෙන සිද්ධිය නැත්තන් ගලපගඩ බැරනිසාහ. එ මේකම නේද අවුරදු හතලිස් පහක්තුරාම දේශනා කරන්න ඇත්තේ ගාථවස්සේ. න් ගීත ඔස්සේ නැත්තන් කතා අවස්සේ නැත්නන් තව අපිට එහෙම තේරෙන්නේෙ නෑන ඇයි එකට හේතුව තමයි මේ දම්ම පද පාලිය උදව් කරගන එව නැත්තන් ජාතකට්ට කතාාව උදව් කරගන අපට කතන්දර ටිකක්හදරලදී ලතිනවා කතා ටිකේ තියන්නේ ඉස්ස ජාති හිසිදුවෙන සිද්ියක් හද හන් රස විදින කතාවක් විදි ජාත කතා කියල කියන්නේ යට දස බරනැස්නු රජුර ආකර පම වෙච දෙයක්ඒ පරන් කතාවක් බලන දහත අපි මේක දය හ ඉන්න ඇරු හම මේ එක තුළ අපේ ජීවිතය තියෙනවා කලාප පහිතන්නේ නෑ පටාචාරයයිසා ගොති වෙන සදධර්මරතනවල න කතන්දරටක් ඒ කාල අයට වෙච්ච දේවාල් එහෙම කලක්තිස්ස මේ කතන්දරවල කතාරසේගෙන ගඩමින් අත රස දග ගත් තැරුණ හම මේ තුළ අපේ ජීවිතය තියෙනවා කියලා බලන්ඩ අපට හැ නැති කෙන දැන් තින ගැටලු ඒවා සිදුවෙන් න ඇති නමුත් තථගතයන් වහන්සේගේ ඉගැ නිීමක් තින භික්‍ෂුන් වහන්සේ ස්තරහා රාජ සූත්‍රය කියනෙකි න්හන්ේ වඩිනකට ඒගොල්ල මේ දනවන ැ ඉන්නගම මේ රජරුව දෙන්නකු කොසල් රජරුවන්ගේ ි රජරුන්ගේ සේනා ගැන කතාවක් අරයට වඩ මේගේ සේනා විසාාලයි මේයාට වඩා අරයගේ සේනා විශාලයි මොනවාද මංගෙනකොට කතාකරද හිට මේ රජරුවන්ගේ සේනා ගැන ලවත්කම ගැන. ඔබ මහකමට ඇති නොල් පන දෙයක්කර තියෙන්නේ. කතතා කර න කතරන හැමෙ නනම් ආතු නම් ූත භහව කියලනන්න වර්තමානට මහොද රම හරෙන් ඉට කියෙ දසනර ඉට කියන. ම් ඒවා කතා අරෝ අතුන්නේ භාවන තව තැන ක පේන නව මහනින එකත වනාන රාජ කතාචෝර කතා ගාම කතා නිගම කතා දෙෙතිස් කතා කෙෙන තිස් දෙගත්ව නොමට පාඩන්න ඔක්ක මික ඒවා ගැන කතා කරන්න එපා ඒවා ගෙන කතරන්න එපා බද හාමුදුර ලාකු ගැන කතාකරොත්තෙම රජ කතක් ව නද රජරු යුද්ධ කරන්න හැටි ැෙන බන රජරු ගැනතා කරන්න ගාම එක රාජ කතාවක් ව නැද ටක්ල ැදව න්න මනිස්ස ත අන්න ග හරු පැහරගන්න බටික ඉන්න එන්ද වෙන පාර ඥාාව මනුස්සය කියලා එතකොට එකක චෝර කකතාවක් නෙවේද. දෙතිස් කතා කියන්න එපාකිව බුදුන් වහන්සේ කරන දේ කියන කියන දේ කෙක් කෙනෙක් නම් යථවාදීත තාකාරෙන් නම් ්‍රතාකාර යතාවාදී නම්. එවා ඔබ කල්පනා කරනවාද නම් එ එදා සිදු වන කතාාවශයෙන් ගත්තට අපට ගැුරක් හම්බුවෙන් නෑ කිය. ඒන් පෙන් අන්ට හදන්න ඇත්තේ ඒ සිද්ධියයට ගලපා පිතුළ සිදුවෙන සිද්ියක් නම් අප ඒක බලන්න්න බැරිවේ මොකක් නිසාද කතන්දරහන්නගේ නිසා මන්දකින කතන්දර සාහිත්‍ය සාහිත්‍යයක් ක එෙකක් නෑ බොදු දව්සාහිතෙක් නෑ අපි වචන දාලතීන්නේ බුදුන් වහන්සේ වදාරනංක සාහිත්‍යයක් නෙවේ නිවන් මග ඒ දර්මාර් හොයගන්න බැරි කන්දර ොක් දක බද් සාහි්‍යකල බෙරෙන්ට මදදාලා ී. මන හිතන්න ජාතක ෙසන තුල තියෙනව ත් ධර්මමාර්ගේ හොයාගන්නඩ තරම් අපේනුවන මදි කියීලා එවගේ පටාචාර හරිකිසා ගෝතම මේ රජ්‍ය මුූල හරිසුන් සත් ජුමලා හරිසුනීත හරි සෝපාක හරි සිද්ධි වසෙන්දැක් කට අපටමකක්ද තේරෙන්නේ මෙතනනේ දි මෙහිර වෙලායින්නේ හොඳයි ම කිවොත් මෙහෙම මේ සෝපාකව අර ඒ කාලි හිතන්න එපා ඒ කතවාව ගත්තුත් අපරය පරණ කතාවනෙම තක්වෙන්නේ තාත්ත එතු සුළුපියා විසින් අඩන් තේට් අම්මට ලක් කරනු බෙරෙන්න්න බැරුව සොහනට ගින් ගැගහලා මෙිනි මළමිනික ගැට හලායි නවා ඇ සෝපාකට ගැලවෙන්න බෑ මලවිනියෙන් බදුරජාණන් වහන්සේ ආලෝකයක් විහිඳපුහම බැමු කැල්ලා බුදු හාමුදුර තේ න මේගේ පලස්ලට් එකත්තිෙන් ටත්්දේ කාල මොකක්ද යාලෝකයේ දැම මළමිනියකටතු ගැට ගැසීම ඔබතුල දකින්න පුළුවන්න්නම් ඔබ ධර්මාෝක හම්බුන් හම මළමිියෙන් ැලනවා කියලා එරුගට නොනක් නැද මළමිනික් කියයන්නේ මැරිච්ච මේ මෙතිසිස් ෙඩිස්කට කොට්ටසයක් කිය අදහස ඔබලගන්න තියන්නේ ඒ කවරුහරෙක් රහුුණනා නං පෙේද කරුහරරික් කලා න කොටගත්තන ඉඩම් පිළිබඳ වෛරයක් පස කාල යවා නම්. අදේවා මලමණි නෙවේද අදේවා මතක් වෙනකොට මලමනි නෙවයිද. ඒවන් ලෝබෙන් දේ ොහ බැඳිලයින්න නේද ගැලවෙන් ැ මනවිනි තබලව බැඳලයි වා ලක එක තෙරු ගන්න බැද හැම ල ම ට ැදල ල ැදල සපාකාල. ළමා කාලීන්දලා කාමවිතාර්කයයි ව්‍යාධි තර්කය විහිසා විතර්කයි බලවත් කරගන්න ඕන කෙනෙක් අද දුක්විෙනන්නේ අද දේවල් හින්දද පරණකරගත්ත ලෝබ දේශ මොහොටික නිසා එකනමේද දුක තියෙන්නේ දැන් භාවනාවන් කරන්න මේ මලාී කඩනෙ එක බුදුන් වහසේ ධර්මයහලා එතකොට මලමී ඔබගි සවහෝපාග කතාවගේ බැමුන්ටික කැඩනකොට ස්ෝවාන්න ද මාර්ග පල්ි ලිනිින් බදුන් වහන්සේදර අනුවකර දම් පෙලක් මේ එක තියෙනවා කියලා කවරුත් කියන්නන්නේ නේද එම ත් දහම්ෙේලක්හම් නැද බුදුන් වහන්ේ ලයිටක්නේ බුදුන් වහන්ේ කියන්න පිළිටහරි ර හර බදුන් කියන්නේ දම්ම කාය ඇත නවීමට නමක් මාර්ගල්ලින් කෙස්ටක නවීමට යානගේ බුදුන් වහන්සේ තියනොකඒ ධර්ම අලෝකන ඒ එහ හදාගන්න තවටික් කල් ෑයි. මේ ඔක්කම මේ මාගගේ හොයන් පහන්සේට න්න හැම ජාත කතාවක්තුල හැම චැකතාවක්තළම එක සූත්‍රයකින් එක ගාතාවකික තේරු ගන්න. ම මොකක්ද මම එකට කියන්නේ. සෑම ගාථාවක්ම හැයක්ම සූත්‍ර දේශනාවක්ම කැඩපතක් ගෙදරතියන කැබපත ඇත්න ගන්න අඩිය ාට ගින් බල නොබට කන්නාඩි පේනවාොද කියලා. කණන්නාඩිය සම්පූර්ණය මොබේ සියලූම දේවල් පෙන්නනවා අඩු පාඩු ඇද පළු දුහදාගන්ඩ පුළුවන් දඇදවෙලා තින නම් ූනේ පව් අදන දත් අසු ැලියන්තියවාන ඇඳදු මේ කොතන හරි කන්නා අඩියීමකොද කරන්නේ නිහට වෙයින්නවාත් ඔබොක්කම පෙන්න්න නොවා මේ සියලූම දෙක්ම කන්නාඩියක් බවට පත්රගත්ොත් ඔබ නේද පේඩ ගන්නේ ඇයි මේකෙන් අපි බැහැර වෙලා ඉන්නෙමේ ඇ ඔය වගේ අනිත්දවල්ලක් පේෙනවාමට මේ කත්මම කියන්න ඊීපරය දකිව්වා කාම ජතක හරි න ම මත නෑම කද ගල් හරහිටම ජාත කොත පාචකක්දස් නොස නට ඉස්සර ැතිහක්න මතක හිටිඉන්නේ. එවට මෙම කතාවක් ම හිතේ තියෙනවා. දෙසාපාමක් ඇදුරතුමාගාව ශිල්පි එකන ගන්නඩ ගන්න නොගලෝ ටක් ඉගෙන ගන්නවාට එක්නෙකට ඉගෙන ග්ඩ බෑ ගින් ජීවත්තෙන විදිහක් නැති හිද මේ අට මන්තරයයක්කු ගන්න නවා. මන්තරය තම මරිච්ච සත්තුන්ට පනදින මන්තරයා ැයිඉගන්වාට මඩික් සන්තුන් පනදිෙන්ට පනදිල නැට ලයින්කට නොත් අන්ඳුවන් ලත්නෑ නැද මේක ඉගෙනකන ඉන්නකට දර කටන්ඩය නො කැලි ගෙහම ව්‍යගයකුගේ මලසිරුරත් දකි නවා ඇයටකොට ගොඩක්තියෙන මරයට මන්තරේම තක් වෙනවා එය මතරන්නටන් ගන්න අනිත්තයි කොහොම ස්තරලට කොඩුනාකිලකේ නවා නයි පස්සකො මන්තරේ මතරකොට මන්තරල සිද්ධ නවා කලකක්ත් ේෙනවාන ව්‍යාග්‍රයට පණය නෝ පනෑවිදිින් නොස ගට පැල මනුසය රණ මැරෙන නිත්තයි බේරනවා විද්‍යාවර ජීද්‍යාව ගරත් හි කෙනෙක් මේ ලෝකින් ඇටකටුකොඩකින් ආපහු මතුරල පනදෙන්න්න පුුවන් සර හදන්න පුළහන් පිගන්න වන ඒඉන්න ගල්යුගේ නැත්තන් ගෝපියයුගේ එම් මොකත්ත මේ කතා වෙතියෙන්නේ බුදුරජාණන් වහන්තේ දාලනි සසා අපිට පිගන්න කියලාදේ කියන්නේ නැරිිචි ඇයටකටුකොට පනදීල හදන්න පුළුවන් කියලා ආගගේ හැබැයි අර මලමිනිියක් කියන්න කතාව වගේ මකට බලන්න පුළුවන්නම් ළමා කාලින් පටන්ගත් හම ලෝ බේදේ මෝහි ඊර්සියාවව කෝද නම් අර්ත සිත ඇතුලි ගොඩගහ පත් ටකක්ත්වයේ නෝ අද මතක් වෙනකොට මතුරු මතුර මම කල් ලේසියෙන් අරින්නේ මොකට වැඩක් කරල තමයි පස්ස බලන්නේ ඒ මතුරන අනෙවේද. දේසේ කියෙක නැවත නැවත කරන්න කරන්න බලවත් වෙලා සිද් සාගන්නක්ක නවට මහිත රෝපය කරගත් නම් හිතන් හිතාාන්න බලවත් වෙලා අන්තිමිසියෝදී නසාගන්න නැද. දගලින් පළලගන හි හිත ලා හ වේගවත් වන දවසට වැඩි කරන්න නැද ඒකට මතුතරහම් බලවත්වෙෙන්නේ අර මලා අතීතයකට පනදනක නේ ද අපි කරන්න. මේ ලෝබේ දේශය මේ හදේ වනේ පරණය වසේරම. අපි මේකට එකතු වෙනවා කියන්නේ මතුරනවා පනද නවා පනතුන්ට මංකො වෙලා හරි අපිම වෙනසේවා. එම බලන්න්න පුරදු වෙන්නවීන. ඒක තමයි මේ ත්‍රබිටකගේ ලක්සන වසනය අත්තියෙන්නේ. මිනිස්සුන්ට වෙන වැරැත් දක් පන්න නෝ. ජීවත් එෙන්න්නගින් චිත්තා අභ්‍යන්තරයේ රාගදේශ මහ කියක බලව නවා නන් ගැුරු තැන්කිරේ වධානයක කරන්න පුුවන් ඇතැ නැතුය නො. ඒ තමයි සමාජයටවෙලාතියෙන්නේ. නමුත් රාගදේශ මොත්තුන වෙනවාවන ගම්බිරෙසු ටානා ටානනිසු පඥාචක් වුම් මති ගැමරු තැන්කිරී ප්‍රඥාශයුවේ අප මේ කිය දේව හිස්වචන ැතයැයි අවරු හතලයක් හතර ස්භක්ම ක්කම සංඳන්නය කරලා බුදුරජාණන් වහන්සේ කියන්නේ රාජ කතාචෝර කතාකායෙක් නෙමේ කියලා අතිශ්‍යය ගෞරුවෙන් ස්්වාස කරන නිසා. බුදුරජාන් වන්තේ වවාදදින්න බෑ ප්‍රතක්්නයට වරදින්න පුලුවන්ගේක විශ්වාස කර නිසා. ඒ සරජාඥානයේ පිළිබඳ හිතන්ඩුවත් අපේ නොන අදිබව අප පිළිගන්නවා. අප ටෝනේ සියලූම ජාත කතාාවල චරිස කතාවල තියන ධර්මය හොන්න්න නෙමේ එකකින් අපියව දැකගන්ට. ම හිතන්න න්නේ විදිහට මේ හැම කාරණයක්ම කාලයා විසින් ඒවැ දහම් පෙලවෙනුවට කතා රසි උස්මත කරන්න ගිහින් අපට ධර්මයයටට වෙලා කියලයි මහිතන්නේ. ඔයි වගේ කීපයක පෙන නොවමට ගාත්ක උපමාවලක් වේෙනවා චරික කතාවලක් වෙනවා ජාත කතාවලක් වෙනවාට නැතු අනිත්තත්. සමහරට දේවදත්ව ට ල්පෙරලපු කතාව සිදධක් අස්සේ බල නැතු බලඟගත් ඔබත් කරනමින් ඇතිම බුදුන්ට ගල්පෙරලක වඩ ඇති බුදුන් දකිින්ට තියෙන කාරලෙ බුදු මරන්න උත්සාහ කරන්න ඇතිව දන්න නැතිවුණනාට එහමනි මේ බුදුන් වහන්තක ගැලපීම තියෙන් හැමේකේම ලෝක ඕනෑම දෙයක් මිනිසාතුල සිදුවෙන් නව් පරිහානියටයි අපරිහානයටයි ගලප පුත්තමයෙක්ම ඕනෑම දෙයක් ලෝකෙ තියෙන ඟ ජීත කාලේ ලමමාකාලල්ල ධර්මය තේරෙන් නැත්තක් කල් ඇතුළතින් පිරිහමක් යනවා. මේකට න රාගේ පුල්ලන් දෝහ වෙල්ල පේ පුල්ල මොහෝවේ පොල්ල එමනත්නම් කාම විතර්ක ව්‍යාපාදික විහිංසල් තර්කය බලවත්වීම. ඒක පෙන්නනවා එක කතාවකි එක පැත්තකි ආය නැට පෙන්ව ට පස ේරු ගත් හමත්ාව පැත් එම ැලුවොත් බ පේනවා අතක කටොට හදා ගන්නඩ තේරෙනවාන පර සිද් සිදුුවවෙච්ච බැලුත් එමතන්දකක අයින් බුදුරජාන් වහන්තේ ගුල්ම කරලන තා කාරෙක පායනකට ඉ ැරිනි ගහක් කට ලන රල්ල මට ත කතන්දරක හිට හිග න ඉමස්මින් බ්‍යාමතේ කලේ ෙරේ ලෝකච පනාපේ මිලක සමදයන්ච ලෝක නිරෝධංච ලෝක ග පටි ප දන්තී. සංඥාමාත්‍රයක් වන කලේබර තුන නැත්තම් පංචපදානස්කන්ද කලේවර එක සරයතම් පනල තින්නේ අර බාහිර ලෝක තියන සියලුම දේවල් ගොල උප මාමගින් දුක හේතුව නති උත්තත් මාර්ගයක්ත් පෙන්න්න මකතම පෙන්න්නන්නේ ලෝකච කියන හිර ලෝක ලෝක චි මේක තුොල පෙන් ආර්තිීම දේවල් දව් කරන අපි ද ගන්ට නෙකයි මේකයි කියන ධර්ම දේශනාවක් කියන්නේ කඩපතාක් මේ අසරරිි දටිකක් හටයන්න ඕනද. ගත්ත ගාතාවෙන් හොයා ගන්න බලුව අපි මකක්ද පෙන්නුවේ ඇතාට පුරුදු කරලා පෙන්නේ ඔ ඊතලයේ විතරක් නෙමේ සක්මමිනහඬ බෙරහඬ තව ගිනාගුරු පැගුණොත් මෙසියල්ල පසුබාන දේවල් වසෙන් නෙම පෙන්නලතියෙන්නේ මැඩගෙන ඉස්සරහට යන්න පුහුණු කළ ඇතා ්‍රක්ජන ්ගයාල කියගන්නේ දරු මාර්ගයන්න්න පුහුණ නොකලතිෙක් පුහුණු නොකලෑතික්ඉනිසා සර නජය ගන්නවෑ සටන පරාජය වෙනවා දැන් මේ අතිවාක්‍යන්තිතික් ඉස්සම් මේ අතිවාක්‍ය දරා ගැනීම සහ දරා නොගැනීම කොහමද සිදුවෙන්න්න කියෙලා හොයාගන්න එ පපමන මයි බව නවසා පමාව. මා කාලින් පටන්ගන්න ගඩා අදරුව එක් වසේ හොබත් මත් හිටියා අදා පට වීතින ජාති කුලේ ආගම කියන ප්‍රශ්න නිසාන්න ඇත එක් කලා ගැටෙන්ට යන රණ ොක ඩාදරුවට නෑනේ එව සේරම පිටිං ගත්ත දේවන්නේ දම්ම ත්තව ගන්න පරිදිරයම් ගන්නපු ැත රදිවිති ගත දවල්න මෙ ගණ්ඩ ගහම් මොකද වෙන්න සිතට චිතහම් කෙ භික්වේ සත්තා සංකකිලිස් සන්තිය සිත බාහිරෙන් එවූ උපක් ලේෂයන් නිසා කෙලෙස්සෙනවා චිත්ත සංගලසා ික්වේ සත්තා සංගලිස් සන්ති කෙන පද මව සංගලිස් සන්ති කට කලෙසෙනවා කියලා කියන්න තුොද්ගකට පත්වා කියලාගේනවා සිත කෙලෙසීම නිසාමි නිසා දුකට පත්වේ කොමද කෙලෙසෙන්නේ. බාරගන්න නිසා ක්ොච්චිම අවධම ජිමන් හසසිමි කියන පදිගාතාමකක්ද පෙන අලාමට බැන්නේ ගැසුවේ පහරගත්තේ මගේ දේවල් පහැරගත්තය කියලා හිත හිතායින්නවලු. තේසං උපනහින්ති නැවත නවතත් හිතනවනම් ේරන්තේ සන්න සම්මති වෛරය සංසි දෙනෑ වැඩෙනෝ දැ හර මතුරුණන එක නේද පෙන්න්නන්නේ නැවත නැවත හි හිතාඉන්නව කියන් ම ොහොද වැඩක් කරන්න වෙලාවක් ආවයි ේශාල ලයෝදන්නම් බෝම්මයක් පාච්චි කරනම් පෙසමක් ගන්න. ඇමොහද මේ ටතු කරන්නේ ලෝබයෙන් දේශයෙන් මෝහයෙන්. ඒ මතුරන අනනිවේ ද මතුරන්න මතුරන්න වැඩ නැද්දේක. තේරුම් ගන්න ඕන කාරණාවන්නේ එකයි. ඒම නම් ඇතාට ඊතලයක් වැදුනට මැරෙන්ඩි නෑ යුද්ධ ජාග්‍රහණ බාධාවක් මනුස්සේ බැන්නයි කියලා අනුස්සෙක් ඇනුම්පදයක් කියකල අපහසයක් කරයි කියලා. අපි බාරම් ප්‍රතික්‍රයා දක්වන්න ගයත්තම ප්‍රශ්නයක් දුරදුකින් ගහගන මරාගන කපාගන කොටාන කටියක් එල්ලුම් ගසුගහි කට්ියයක් පරලෝකින් කටියක් අඟගවි කරලන අතර වෙන්නේ හොඳයි බලන්ට ගහගන මරාගෙන පාගන කොටාගන පස්න විශ ගන්ඩත් ගියය සැපතට පත් එච්ායි කුරහහිවා කිය කල්පනා කල කවද මේවා බලව් අකිරේවි ඔබේ අත පයද වවි අවද අි අද හෙවෙන් වත්නයක් කොහත් තිබ ගහමත පහල වෙන්නෙත් නෑ නින්ද ගියා මත්ත එහෙමයි කව්ද ඔබල ඔ මේකරවන්නේ. ඔබද මේ ඔබේකායනං නැහම් කයිනම මේ කරන්නේ අන්න පුංචි කාල දියුණු කරගත්ත කාම විතර්කයට කිය නවා ලෝබේට ව්‍යාපාද විතර්කයක නව අදේශයට වී සාවිතර්කයක න හමරාග්ඩියයනෝට. එවල් ළමාකාලෙන්දලට ටිකටික උත්සන්නවීම බලවත් වෙලා නේද මේක තැනට එන්නේ දකදයක් කියන්න නවාසෙන් තැනොකිය යම්ිසි බුද්ගලටයම් කලකිරීමක් ඇති වෙනවා කලකිරටයට හින ජීවත්තලවැටක් දෙමන් දිවිනවාසා ගන්ටවනගේ මේ එකකින් හිතතුල සති දෙක් මාස ගරනක් උත්සන්න වෙනවා. මේ උත්සන්න්නව මුතුල අත්හදාබලනො කවරද්ගෙදරන ඇති වෙලාවක් එමනත්නම් බෙල් වැලදා ගන්න බෙල්ල ගැට හක්වම හිරෙන හැට මර අ අර ඇතුලති මතරනාවා කියන්නේ කනේද. මේ විදිට ගැඹුරු තැනකටගින් අර වේගය ආපුහම වැඩේවරයි. කවදු මේ වැඩි කරගත්ති තම්ම බලවත් කරගත්ත ව්‍යාපාදයන වීද. අන්න වගේ මේ ලෝක ජීවත් ඇෙන්ඩලා තින කවරු එක්කද පෘතක්ජන සමාජයක් එක් කලා. කියන කරන හැම කාරණයක්ම භාරර්ගණන කේතියට පත් වෙලා දුකටපත් වෙලා බයිටපත් වෙලා තරහට පත් වෙලා ඒකෙන් වචන ප්‍රකාශ කරන. ප්‍රකාශ කරන වචන තම යර ඉතාලෝට සමාන කරලා තියෙන්නේ. නිකන් ඊතලනය විසපේ වූ තල කෙලත් තිනොත මරකා ඊතල වදින්නේ කනේ කනතුවාල වෙන්න නෑ එමට කරන මේ සෝතත් ප්‍රසාදයට වැදිලා මට බැන්න කියලා බාරගන්නවා. මට අපහස කලා කියලා බාර ගන්නවා මට රහිදා කලා කියලා බාරගන්නවා මං ෝක ලේතිය කරන්නේ එම් බාරගත්ත හින්දනේ දා පහු නඩු හබවලට යන්න ගහ පැරගන්නද යන්න ගිනිතියන් දෙයන්නේ දැ අරං්‍රමය මේ සංග්‍රාමයයි සමාන කරලන මේ ද මේතින්. අරසග්‍රාමයේ ඇතාටදයන පුරුද්ධවොට නෑ ඩා කාලින් ලපුරු කරගත්තම කද්ද එකට එකතු වෙලා ගහගන්න වැෙනගන්න කපාගන්න කොටාගන්න මොනම යවසීමක්වත් මොනම සතියක්කත් පුතක්දන ඉටනෑ. ඔන්න ඕතෙන්ට එනකොට ඕක නොකරන්නට ඕකට එකතු නොවෙන්ඩ දියුණු කරන් ඕන එකතමයි බුදුදහම සතිපට්හානය කියලා කියන්නේ සති වඩ නොයි කියලා කියන්නේ. අපි බලම මේ කවුද මේ වැඩි කරන්නේ කියලා ඇත්තට මේක වැරදිකාරයා ඔවුන්ඩ ඔබද කියලා බලන් දහරණයක් පෙන්න්න නො අපි තුහතර දෙන පාරයමින් ඉන්න මිනි මිනි කැවින්ට තේයට ැති බාසාවකින් ජපන් බාය හරි ොග හරට හොදටරම දරන ගලුව අසාවක් හිනාන්න අරු නාහම කියගන්න බැනි ගු කාසාවිා ඉයි කියලා හිනාාවේ න්න අරු මර කියපු කාරණාවට තේරුන් ඇති සබට කේන් තියෙනවාද. තේරුණ කෙනක් හිට යනම් එපුද්ගල එක බාරගන්න ඕනේ. දැ බැනීමෙන්න්නම් කේන්තියෙන්නේ දහ දෙෙනටම කේන්තියෙන් ඕන. බැනීමෙන් කේන්තියන්න බාර ගැනීමන්නේ ද කේන්තියේ. බැනීමන්නයි බාර ගැනීම න කියලා පර්තරයක් යන කියලා ඉග ගන්න ද කවදර. අපට එහෙම පේරෙන්න්න බැනීමමකේන්තිය අවස්සන වගේ ලබි හිතන්න කේන්තිය තමන් ලඟ තියනෙක ඇවිස්සෙන් අරක හේතුවක් තරයි ඇවිස්ස තන්ගෙකුණුගොඩඉදි මේ අතතියන වන්දකින පුළුවන් ඇත්තන් දුක්නතු කෙ ද න් හි මේ එන්නේ ඇයි විරුද්වාද දැක්කම තරහින්න අද තරහුණ හිද පරන තරහුණ හිද ේරම අතය ඇති මලකුණක් කියයන්නේ කෙන මලකුණක් පනදනවාක කියන්නේ එක හම කතාවම අදේ කදද මෙහම එකක් න වෙලෝවේ දේසේ මහය කියැන ලමකානද හදාගත්ත කරණනාටිකක් එලියටන එලියට එන්න බාහිරය උදක්වක් එතරයි අපි හිතන්නේ මේ පුද්ගල අපියෝකයෙන්න්ති ගස්සනවා කියලා යාට අවි අ ඇති කරන්න අපි හදන්නේ. බාහිර මාජයේ වනාස්ස කරල අපිසැන් සිල්ලින්න හදන්නේ බුදුහාමුදුර මේ කතාවෙන් පෙන්නන්නම කක්ද ඊතලයේ නවත්තන්න කියලද තියන්නේ ඉතලයන්ගේ වදී ඒවගේ අතිවා කෙලෝ ෙතියෙයි අපට කොහොමද දරාගඩ පුළුවන් වෙන්නේ අන්න එකක තමයි පුරුදු කරන්න ඕන කාරණාව මම එකට උදාහරණ කිය නො මෙහෙම ළමා කාලේ ඔවල්ලල නාන්නගේ යාම අපේ තා තලන පැරිලවත්වා කරන්න දුන්න නෑ අපට නමුත් අනිත් සමහර ළමයි මේ ළමයිත්මකො තරුණාය බිලිී බානෝ මේකෙම දක් දේවල්ගන්නවා ඒ එකන ඇ බදුන් වහන්සේ ළමාකාලයේ කුමාරකාලේ කනුතුල ඉන්න කාල ගෙනගත් ඔක්කෝම ගත්ත වගේ ඇයි මට තහනමක් මෙම කියන්න තමහරයි තහන කරන්න හදනවා. බුදු හාමුදුරෝකීපුුව විතර ඇලු කියන්න ඕන හමුුදු හාමුදුරන්ගේ කාල බිම්බෝම තිබුණ නෑ එදකොට ඒක අද කියන්න එපාද බුදු හහාමුදුරන් කාල ඇත්ස්ව බල යුද්ධ විතර අද ටි පනස් ඇතිබුණඒ කාලේ අදඒ එකක කියන්න එපාද ලසර තිබන්න බදුහ අද ගරිල්ල සටන් කියෙක්ත් නවා එකකඒ ම කරලා පෙන්ුවත් නරකයිද කවද හරස් කපනන්න තහනන් කරන්න ලන්න නිදහේ කතා කරන එක ධර්මය පැදිි කරන්න අනිට රගත්ත නැත්තල් පව දක් තිය බුදුන් හන්තේ ලොක තිබුණ කෝමදේවල් කියන්න පුළුවන් බුදුරනම් පැදිි කරන්න අපිට කොමද තහනන් කරන්න කවරුවත් අපිට තේරෙන දනේ කියන් අර පට දැක් මක් තියෙන එ මේ කාරණ පැලි කරගන්න මං කියන්න ලදපුදී. ඇතුළේ ඉන්නවා වතුරයට ඉස්සොඉන්නවා කාවයොඉන්නවා ආදයින්නවා තව අයින්නෝ. හැබැයි මේ හැමෝම එන්නෙ නෑ ඉස්සට නම් පොල්ක ඇල්ලවනේ ආදටනම් ගල්ලා ඇත්තට ඇතුළට අන්න ඕන මොකක්හර එලියටේද. එතකට එම හම්බවු හම එලියටෙන්නේ හැඟිලා ඉන්න නිසානේද ගේ හැට කරට නාස්සට ඇවිශ්‍යන කරක් ද හම තමගේ චිත්ත ්‍යාන්ත්‍රේ තියනක වසන නෙද මේ වෙන්න ඒක ඔබ තියාගත්තයක නේද ඒකෙක් නේද දුක්විින් දින්නේ මේකෙන්ද දුක්වින් ඉන්නේ නෑ එන අනිත්තයටත් දුක්වෙන්නේෙ තැයිවෙන්න මේක තේරුම් ගන්න හොඳට අදාළ කරුණ ඇවිස්සෙන්ට බාහිරයක හේතුවක් පමණයි ප්‍රත්තියක් පමණයි ප්‍රධාන හේතුව තමල්ලාග මේකට කියන්නේ මොකක්දද? මකාලින් අද දක්වාහෝ ධර්මය තේරෙන් නැතිතා කල් හිතේ එකතු කර ගත්ක එකවරේවා උපපන්නම් කාමවිතක්කං උපපන්නම් ව්‍යාපාදවි තක්කා උපපන්නම් විහින්සාවිතක්කා කාමේඒෙවත් ලෝබය ව්‍යාපාදවත් තරහා විහිසාවිතත් මරා ගන්ට වනකම අව්‍යාවිධ පාවිච්චි කරන්නමේතු නාපුහම අපි පුරුදු කර නැති සාමකද කරන්නේ ඇතනම් පුරදු කරලහි ද එදුට බරගන්නතු ඉන්නවන්නේි ාරගන්න. බන්නේ ගැතුවේ පහරගත්තේ මදික මක්ලය කියලා අපි මොක කරන්නේ සංසි දෙන්නේ ඇති අර්ගාත තය ෙ නක් කොච්චි ං ද බං කියලා. අපිට මේක වක් වගන්නට පානය කරන් දා ලාබෝ දෙලබිල නෑන අපි ලඟෙන්න පපුහු නොක ල එෙක් නකට ැප හො රන්නඕ මේ සයටට අසුවක් නැත හැන නුනේ ප්‍රක්්්‍යන සසාජක්ත ජිවත්ත නට උුන් කියන්නරන හමදේම උත්තර දෙදන්න ගේාපහ රුපහ නිවාදල පෙන රදගත් මහත්තුරු. සහම සුදුවද නය වාඩි න්තිමට නවත්තන්න සිද්ධ නවාන ද ඇටමකද ඇරග්ඩමය නො ඒ මොකක් නිසාද. ඒ මහත්යා නිසාද ඒ ම මහත්්‍යාව ව්‍යාපාධි විතර්කය විසින් මෙහවන නිසාද. ඔබට තේරුම්ගණ්ඩ පුළුවන්ද ඔබේ ජීවිතය කියල කියන්නේ කාම විතාර්කය ව්‍යාපාදිිතරකය විහිංසාවිතර්ක නම් වූ මාය උතුන් දෙෙන විසින් මෙහෙවන රකඩයක්ක්ඔබ කියලා. ර පස ක් ති මකක්රන්න බෑකයිට. දැන්හහිෙනනම් සේරම කරන්නේ කවද සිට පිළිඳ දහක්න මගින් ඉල්ලන්න එකයි මමේ ගියන්. සේරම ඒ මොතරවන්න චිත්තතා අභ්‍යන්තරය අපි රෝපණය කරගත්තාව මිතියද විතර්කය. එනන් ලෝකෙ අපරාධ කරන්නේ කවුද නීතතිය දැක්කට පුද්ගලයෝ කරනගේ බදුන් වහන්ස දැකින්නේ පෝෂනය කරගත්තවාව කාම විතර්කගේ ව්‍යාද ුරක විහිංසා විර්කය විසින් අපරාද කරනවා. රුණනි මන් බහම එක අත් මේේ ලක හොඳ ව ද අනාක බුදුරාන්හන්ේ තානින් වදකින්ට පාර්ථරනාරනක න තියුද විතාාර ප්‍රහණය දතාට ඉධරට හැදී අදරට හැදේ දෙතකොට අදරට සසාමකාම වඩ කාගේ හිටඉද බැර වෙන්ඩුුව යෙදව ර්කය තම තමන්ග වී. බැහර කරට අදදාල දමක් බුදුහාගරෝ දේශනනා කලායක නැති හින්ද අප එකතු කරගන්නවා නේ. තු කරගන්නන්නේ කියල දට න ඕන කනක එකතුරණන්න පුලුවනි නාගඩ පුලනි න්ට ගැලවෙන්නත් බෑ අමාරුවේ වැටෙන්ට පාරක් ඕනනෑ හැබැයි අමාර වැට හම ගැලවෙන්ට නම් බුදු බනම තේරෙන් ඕන එම තේරුම් ගන්නවාද ළමාකාන මහළ කාේ දක්කාම ලෝබේදේ මහ ර්ෂයා ලවත්කරුත් ජීවිතගට දුක් ගොඩායි කියලා මොනම තැනසීමක් පත් නෑ කියලා වත්තරදදි වැස්සත්තරදදි පන්නත්තරදදි ක්ඩ දුන්නත්තරදි කණ්ඩ ුදුන්නත්තරදි බලන් ඩාවත්තරදි නවත්තරදදි ඇනු ෙනවත්තරදි නැත්තරදි බලන්න වැසුවක් අනුවන්ගේ ආච්‍යයම කෙනෙක්ගාවටහි නොහරි ඔක්කම වැරදිනද කියලා ඒ ඇයි ඒ තමන් ඉන්න කබලටබදමාගේ ේන්තිම් පුර ප්‍ර්‍යාද විතාර්කයද ඒකතමයි ඔක්කෝ ූදු මු දාහරීම අපට ගෙන ලුදුගෙනත් දෙන්නේ බාහිර සාධකද අපිහදාගත්ත තිවිද විතර්කයේද රැම් බලන්න මේ පද අරගන ලෝභක්කය දේසක්කේ මෝහක්කේ නිබ්බානම් බුදුහාමුරුව නිවීම කියැනෙ ලෝබදේස හ බිඳදුවට බස් සපු තට හොඳයි ලෝභක්කය දේසක්කය මෝහක්කේ නිබ්බානං නං අපි එසේ කියන්නේ පඩුවගෙන යනටනේ වැඩවෙන පැත්තරක අපි වේ පුල්ලන් කියේ ලබේ පුුල්ලම් දවස වේ පුල්ලම් මොහෝවේ පුල්ලම් සමානයි දුක් නෙවෙයිද. මිනිසා දුදගෙනනත්දය අවුහරි වැස් හරි නෙමයි මේ ලෝබ දේශ මහවලවත්වීම කියලා තේරුම් ගඩුට පුලුවන්. හැබැයි මේ දෙක්කත්තිය නව. පුංචිතු කත්ති වා සමාජගත දුක කියලා. ජයේ විදලේ දුරකතර මහාමාර්ගනතක දවස්සලන වන දිසල් නතික ගැස් නැතිකත ොනහරි සමාජගත දුකර. හැබැයි මේව නිසා හරි ස්නයක්න හරි චිත් සන්තන ගතුදුක කියන්නේ ලෝබදේ සමොහයන් ත්සමති බල්. මෙම ඇවිස්ෙන්ට බුදුබන ැග්ඩෝන නෑ එකතු නහම ඕන රම් වැඩදිියුණු කරගන්න පුොුවන්. වැඩදිුණු කරගත් හම මනුස්සක මත හැරලා අපා යන්නක් පුොළවා. වැඩීම වැඩිුත් ලොබදේ සමහයන්ගෙන් පර ොෝයාම මිනිසක්ක මහිමීමක්ටේ හැබැයි පින්කම් වැඩිියු නොත් ොබදෙ සමොඩක්ටල අඩු වෙල්ලා. සුන් තරට අන්න පුළුවන් එතකොට පවවිපාක වනට පෙන්විපාක ඉස්ර ලාර්ක නැතුව නව. තවටිකක් ැටපත් කරගත් ත් ධ්‍යානයට වෙලා ධ්‍යන සවවිින්දින්න්න පුළුවන් හැබයි යක නැත වෙලා නෙවී. ආයත් ආපු දවස්ස තාගත්තරෝප නබ බවන් අර පරණක මත්තුවවෙන්ඩ හංගල තියනෝ චිත්ත ්‍යන්තරේ. මෙ චිත්තා ්‍යන්තරයට සැඟවීමට කියනවා අනුස්සය කියලා පවංග චිත්තේ කිය ලත් කියනවා තව නුස් සහානුසකරත විේ සෙම්පෙන්න්නේ හක් අපපපුහම ොල තිෙනනවට ගහහි අතුදානවා වගේ මුලින් මේ චිත්තා අභ්‍යන්තරය මෙ තියෙනෝනම් ගැටෙනකොට එන්නේ අපේ ගාව තියෙන නිසා නිදහස්ෙන් ඕෝන කෙනාට මේ මතුවෙන එක තියෙන බව දැගන්ඩ අනිත්තාය කරන උද්වක් බවට පත් කරගත් හැකි දේරෙන් නැතිෙනනට නංවදයක් එයට අනිත්පු දෙෙල මරා වැරැඩිී තිෙනවා ල් මල් කරදරයක් කියලා මේ මොහොතම කරදරයක් සහ වධයක් බවට පත්වෙන්නේ ක්‍රියාවන මේ තේරීම සහ නොතේරීම වෙන ඇතකොට නම් කරදරයක් හිතලවදින එක එනිසාය යුද්දේ පැත්තකර ද අ්‍යාපහු නවත් තේරන ඇතාට ජාග්‍රහණ ඉලක්කයක් තියනවාහෙනම් මේක ලොකු දෙයක් නෙමේ ඒක ඔට නීීමනැමති ලක්කයක් කරා අන්ඩ ඔන්නම් ලෝබදේසම උසගන බෑනි එම් මොකක් දෙකට පි කන්ති පරම තපූ තික්කා මේ ත්‍රවිධ විතර්කයම එනම හොතට ඇවිස්සෙන් නැතුවයින්ඩ පුරදු කරන එක ලොකුම තප සයිබුදුන් වහන්සේගේ කන්ති කියයන්නේ උතුනම යසනවට පෘථක්ජනයට වැඩි කරන්න බැමකො බොෝම කල් පුරදුුණන එනකොටම ඇවිසිල්ලා අයිවරයි. හරිට ත්‍රීතවරගන්න බලිටුම් කඩදාසයක් ව ඇතමාවගේ හම වෙනකොටම දුම්මලරම අතට රංගයවරයි. දැන් එතනින් එහා පැත්තට ඔබ මෙහෙවන්නේ ඔබ නෙවෙයි කියලා පිළිගන්නවාද හගත්ත් දැනගත් කපාගටත් කොටාගත්තත් පෙසංගැහුවත් හූුණියන් කරුවත් ඔබ මෙහේ වන්නේ ලෝබේ විසින්දේසේ විසින් මහේ විසින්නත්තන් වි්ද විර් ක විසි එහි වහල එක් වුණන හම සැපදහම්බ දුකද තැම්පේනව දුස්සී ලෝහ බහද්ජනෝකන පදේ බදුන් වහන්ගේ අර්ථය හැම කෙනෙක්ේ රමිනි අත්තක් වගේ පැටලෙදයන්නේ ද හිටිත්ත හමයි බිරි සම අතරත් හෙමයි සහදරය අතරත් එහමයි සල්ලාසින් එ එකක්ත් හෙමයි කාරයාලට ගත් හෙමයි ඩිසල් වෙෙදාගන්න ගාමත් හෙමයි ගෑස් ගන්න ගමත්ත හෙමයි අ හැංිච්ච සතායි ලියටේ නවා ඒයි ලියටාවයි කියලා පස්නු විස තමක් හරි දුරදග කිය න පන්නේ නවත් අපට මේ අනැතුව පුළුවන්නන් යසිමින් නුක්තව වෙලාවෙන කල්ලිඳලා රේන රක් කර ගන්නව පස්ස විස ොත්හොය අගත්තහ. සා ප්‍රශ්නයන්නේ අප වරක්ෂා කරන්න. අපිවට පරදිනවාම පෙන්නන්නේ. උදුන් වහන්සේ වදා ලියසීම නැතික මේ සමාජය ප්‍රදර්ශනය කරන්න ඔය. මේ එන්ද මේ තියන අභියෝගයන් හොද දේවල් කිය පන් පදගලන් යන හනේ ම කාටවත් පත්කතියාගන්න වෙලා තින දෙවක් මිනිසු හොදකන්න හදනේ නමුත් මම කරණවි ස රාසුත්ත සාරහන්සේ පෙන්නන්නම් යට මොකදදක පෙන්න්නන්න. භික්‍සුන් වහන්සලාට ධර්මය කියලා දුන්න ඇය තැනට ගිය ඔය කලේසියන් ප්‍රහිණ කරන භාවනාවට ඒදෙන්ට. මෙෑට ඉන්න බෑ මොකද සිතට එන දේවල් පිෙනිල බාවෙනවා. බූතරූප හිසනැති මලකදන් අත්නැති මල කතම් පිල්ලා බවෙනවා. බයිලද බුදුන් වහන්සට එතරනම් මේ වැඩි කරන්න බෑකිල අධාරන බදදුන් වහන්ේ තන් අන්න එපා කෙලවෙන තකට ඇවෝකිෙලගන්නේ එතන්ට මේ යන්න කියලා අදාල කමය කියලා දුන්නා. මේකෙත් දර් ගැමරමකදද? ටය දුක් ගැටලුවත් ීරනම් මගරෙන් හදන්න එපා මුණද ල සගන්න කිලාව කියන්න එඩ මෝනම වනඇතිවෙන්ට ඇවිදින් එකතුවීමෙන් බලවත්වේ ඇවිදින් එක නොවන්නේ නම් දුර්රලය කියන නයක් මේක තියෙනවා අපි පුරුදුනේ ඇවිදින් එකතු වෙන එකේ නිසා තමයි පුරුදු ොළ ඇත අපි ළඟ ඉන්නේ සතිපටහනින් පුරුදු කරන්න කෙනෙ ඇවිදින් එකතු නොවීමෙන් බැහර කරන්න දැ ගාතා දෙකක් කරම් බල ඇත්තද කියලා අහිවේරේන වේ රාී සම්මන්තීද කුදාචන වෛර කරල කව දව සංසි දෙන්නේ අවේරනච වෛර නොකිරීමෙන් සංසි දෙනවා. අක්කෝ දෙන ජිනේ කකෝ දන් අසාදුත්ාදන අ ජිනේ ක්‍රෝධය ජයගන්ඩ වෙන්නේ කරෝධ නොකිීම. අ නොකිරීම කියන්නේ මොකක්ද කිරීම කියන්නේ මකක්ද. කිරීම කියන්නේ ගන්න වෙනන්නට පාගන්නට කොට ගන්න සිදධියට එකතු වෙලා පේකාරාචන මෙහෙවවාට. ොරීම කියන්නේ ආපු එකට එකතු නොවී නැතිවෙන්ධාරෙනවාට එම පුරුද්දක් ඔබට නැද්ද ගැමර දධර්මයක් ඉනකත් නැති වනාට ඔට මේ එක තියෙනවා පුරුද්දක් කොසෙන් මං පෙන්න්නන්නඟ න්න ඔබ මවක් වෙන්න පුළුවන් ඔබ ගුරුවරයක් වෙන්න පුළුවන් ඔබ ප්‍රවෝක අන්තාවක්වෙන්න පුළුවන් යම් තැනක ඉන්නෝ බීමත් මනුස්සේක් ැවිදිින් ඔබට කියනවා ගැපින් නැතිවචනයක් දැම එකට උත්තර නවා අදෙන්ඩ නත්ත භූ පදවයට ැලපෙෙන නෑ මහාචරිවරයයක් හරි ගුරුවරයක් හරි අම්ම හරි ොක් හරි පදවත්වය නවාන එකට ගැලපෙ නෑන මේ කටකටිච් කතා කියන්න. ඉරි මොකදේකට කියන්නේ අම ටරි තාත්තරට දෙන්නට හරියන ම කියනෙල් ොකට දමන් කියන්නේ කිව කලෙහි තේතියා ගන්න කියලා හිත්තට අපපුදේ කයිට වචට නොදතරය නේද එදකොට යන්න ඕනේ දෙලියට එලියට යන්නේ කටවචන දුන් ොත් නේද. මෙතන නේද මේ සංසාරය කරලන තැන. එකතුවෙඩ ගියොත් අනාගතය හැදෙනු වර්මානය රහා නාගතයට හෙතු විතුර වෙනවා එකතමයි පුරුදු කරගත්තේ එක තමයි හිීලෑ නොකළ ඇතාගේ චරිතය බුදුරජාණන් වහන්සේ හිීලෑ කල ඇතෙක් එන්නඩ කියලාපවෙන්න නො තකොට අවධියවුතැන් පටන් එක පුද්ගලයාගේ ඇනුම් පද කෙන හිළිකම් හම්මවෙේ තමන් ලඟ ලෝබ දේශමහෝ තියෙන තාක්කල් තියනකට උපදිනවා දැනගන්්ඩම මේ උපදින්නේ තියෙන හිදයි කියලා මෙයා උපදිින්ට උදව්වක් කරලා තියෙන්න්නේෙකොට නැත්ත හොයන්න බෑන සමාධියකෙන් හිටියොති මෙන්නේිනෑ. නවත් මේ දුරුවලකම හැංගිලා තිබනොත් ගැටෙනකොට හැට කරටනාසට එනවාමයි. ඒ තමන්ගේ ඇත්ත තත්ත්වය තව හි තමන් ලඟ මේ තරම් කේස් ප්‍රමාණයක් වයනවා දැවෙනවා කියල හොයා ගත්තහ. දැන් ආවහම එකතු වෙන පාර ප්‍රමාදයයි. හ දුරවාදල් ප්‍රමාදික තමයි ගහගන්න බැනගන්න ක පාගන්නඩ කොට ගන්ඩ යනුවන ඒ කාම විතර්කෙ ව්‍යපාදිිතර්කය වංසා විතර්කයට එකතු වෙනවා හෙවත්. අධවාසේති නප්ප ජහති බැහැර කරන්න නෑ නොවිනෝදේති විශේෂයෙන් හික්වුවන්නේ අවසන් කරන්නේ නෑ හෙටට තියෙනවා. අ අනභාව ගමේති යලිත් හටගන්න. ැති ආකාරෙන් ඉවර කරන්නේ ඇති තරග්ඩ තියෙනවා හොඳයි මට වෙලාවක් ආවායකෝ මමෝක ලේසියෙන් අරින්න එතම යර් කියන ක්‍රියාවේ සිංහල පරිවර්තනය අපි කියන එක මේ සත්සර හද නොවනේද. එම තිබුත් හෙට එනවනේද. ඉ ඒතකට ආය නැවත එපදීම දුක කියන්නේ තරහ වයරේ තියපුහමමා උපදිනක දුක් නෙවී නැවත ඉපදීම දු කර න්නේ තිබෙනත්නක් නැවතපතිදිනවාද ඇප ැතිව වෙනම් තියන් ඇතිවර කරන්න වෙනවා තියලායිඉවර කරන එක පුෘර්තත්ත කරකත් එක දමනය නොව ඇතගේ ක්‍රියා කලාපේ තියන් නැතු යුරණෙ බදුන් වහන්ස උගන්න බ දමනය කළ ගැතගේ උප්‍රාමාර්ග මේක කරන්නක හොඳක ගෙනකඒක වෙන ඇත්තු ටන වෙනම කුල්දෙ කුලක් නිද දෝරනෑ වෙන දස්හරත් ෝර ගන්ඩ නෙත් නෑ අවදවුතෙන් පට නිින්දටයන තුරම ්‍රීධ විතාර්කය ඔබේ සේස්ත්‍රයේේද උපදි. ඒ මහමඟ විය හැකි ඒකු මුරවිය හැයකු සියවිය හැකි ඒ පාසල විය හැකිඒ තැපැල්කන්තරු වී හැකය කාර්යාලිය විය හැකි ඒ අදුරපුුණු මධ්‍යස්ථානය ව හකි ඒ වැඩහිටියන් ුර කෙන තැ විය හැකි කොතන හිටියත් තමන්ගේ කාමතර්ක ව්‍යාපාදි තර්කයි හිංසාවි තරකයි තමට දුක් දෙන්නේ හංගලතියන්න බෑ හංගලතිවෙලා නැතිවෙන්නත් නෑ ඇවිදින් ඉවර කරන්න වෙනවා ඇවිදිින් එක නොත් ස්සරහට සර හැ දෙෙනවා ඇවිින් එකතු නේ නැත්තන් යන විදි එකතුකට සංස්කාර නිස්සු කාත්මසයෙන් ගැනීම කියලා කියනවා ඇවිදි එක නොනවට සංස්කාර අනිත්‍යවසයෙන් බැලීම කියලා කියනවා. මේ අනිත්‍යයට කවදහරෙන්ට කෙලෙස් නසන්ඩ වනන කෙස්වලලා නිත්‍ය බලබලා ඉන්න නැතු මල් පරවෙනක අනිත්‍ය බබලායින්න නැතු වතුපිටි පරණවෙන්න රිදිිර විදදරයන අනිත්‍ය බලබලායිඉ නැතු බදුරජාණන්හන්ේ බාහිරවස්තුව අනිත්‍යයක් අආදවත් දේශනා කරලා නෑ. සබ්බේ සංකාරාකයනන්නේ ලෝබෙට දේසයටට මොහයට පුුණ ්‍යාවිි සංකාරයේ පුු ්‍යයාාි සංකාරයනි ජාාවි සංකාය අභිසංඒවය අනිත්්‍යෙන ලඳ කියන්නේ.ඒවට එක තුනොත් පවසිද්වලලා පායන එකතු නොත් පින්සිද්වෙලා දිවී ෝකයන එකතුනො ්‍යනකුහදල බඳව යනවා එක තුුණොහි දන කර හැදන්නේ. සඳර හැදන්නේ තුනොත්. එකතුන් තියෙන මොහො බදුන් වහන්ේ සයේ පාච්චක කඩන්ද කියනවා. එකතුුණොත් කර්ම රැස්සෙනවා. එක තුනුනොත් කර්මශයවෙනවා. කරම හතරත්තියන දන්නවාද මේ සමාජ ඒ එක දන්න එත්තනන් දෙකයි දන්නත්තන් තුනයි දන්නන්නේ අරම දන්නන කියන දන්නවාද චත්තාහ රිමාණ බික් කම්මානනි මයා සයන් අි්ඥා සච්චිත්වාව පවේදිතතානේ න කරම ජාති අතරමම් මගේ ප්‍රත්්‍යක්ෂ ජානයෙන් දැකරනයි ලෝකට දේශනා කළිය එක? අතිබික්කේ කම්මං කන්නන් කන්න විපාක අන්න ලෝබේ දේයෙන් මෝහහින් පව්ගම් කලොත්ස් හිතට ඉතුර වෙනවා එතකොට දුක්විපාක. පවෙන් අපායට පාර කර්ම රැස්නා. අතිබිකේ කමන් සුක්කන් සුක්්‍ය විපාකම් පින්කම් සහ සැප විපාක. පින් රැස්සෙනවා පිනෙන් දෙවන්න අතට මිනිසුන් අතරට යන පාකය කර් එකත් කර්ම විපාග. තව කර්මයත් නවාක ්‍යාන කර්ම කියලා. පොන්න කර්මයගේම දුණන්නේ කර්මේ දෙියන්න අත මනිුන් අතර විාක ්‍යානරමයේ බමල ොවිපාක එකත් සුක්කයි පාක තවකත්නවා අපේ මහනුස්සය වගේ දවල්ට නැත්න උදේති උදේසියටට යහත් දවල් කල ඇන්දවට අරක්කුබන නැත්තං පොසට අවරේ කියල දන්සරදීල කොම විදින් පිට්ප කගක් ගන පිටි පකට ාහන පින් මක්ටේ හොක මක්න දන්සැල් නන්නේ හොඳද එක එකකට පිුත් පපුද්ක කරනවාන කන්න සුක කර්ම කියන්නේ යන්න හම දවල්ට දවල් මිගල් ්‍රෑධනියල් වෙලාකට පව් වෙලාකට පිින් කන්න සුක් ා පවින් කලවම විපාකහම්බන තැනකුත් ති නාකි පෙනනවා. මෙසේ සත්්‍යයායට බුදුන් වහන්ේ පහු නොව නම කර්ම රැස් කරල විපාක වවිඳබින් සසර ඇවිදිින් දෑරුහම කර්ම රැස් කරන කිසිම කර්මයකින් දුක්නිමා කරන්න බැරි බව මේ ත්‍රිපිටකේ සඳහන් පරම සත්‍යයි එනම් හතරවෙනි කර්මයමකක්ද අත්තිභික්වේ කම්මං අකන්නං අසුකං අකන්නසක්කව විපාකං කම්මක්කයා සංමත්තති ර්මයක් තියෙනවා කලුත් නෑ සුදුත් නෑ කලු පකත් නෑ සුදුවිපකත්න එකට කෙනවා කර්ම ෂේක්‍රීමේ කර්මය හොඳයි කාමතර්කට හම එකනත් ව්‍යපාද විතර්ගයට හම එකතුනොත් විහිසා තර්කයටට හම එකතුනොත් සේවෙනවාද රැස්සෙනවාද ඒට තමයි අධවාසේතිී නපප ජාති නවිනෝදී නභ්‍යන්තිකරතියන බාවන් ගමේ යතුවේවා සතරහදනවා. හොඳයි එකතුනේ නැත්නම් දැන් කර්මය ශේවෙන් නැද්ද ඇවිදිංගේවර වෙනවා වර්තමානය අරානාගතයක් හැදෙන් නත්නං ඇතුළති තිබ වෙන්න උපන්නකුසල් දුරුවෙන නූපන්නකු සල් නූපදිනවා තියනටික ලෝබදේ සමහ සේවී අන අලතෙන් තියන්න ඇත්තන් හිස්සනවා. මේ මොහොත සතර හදඩපපුලුව ප්‍රක්්්‍යයන පුදගලයාට මේ මොත සර රිමා කරන්න පුලුවනි තේරුම් ගත් ෙනට. මේ මොහොත සතර හදන කෙනා දමනේ නොවූ ඇතා ඉතාල පාර භාරාරගන හොඩවුලුක් කරගන ගහන් දෙයන ඇති ඇත තල පාරගන ගනන් ගන්නන්නේ වගේ අනිත් අයගේ මේ පදනිසා තමන්ගේ හිතර ලෝබදෙසමහෝ එන්ඩ පුලුවන් තියනෙන තාක්කල් නවත් පිට කළේ නැත්තං එක සංසිද්ධනවානේ. එනිසා මේව නැති කරඩ කියන්නේ හංගල කියලන මේ ආවහම බාරනො ගැනීමෙන්. ආවහම භාර ගැනීමට තමයි මම මගේ මගේ ආත්නහිවත් නිත්සුකාත් මොසයෙන් ගැනීම කියලා කියන්නේ. ආවහම බාර නොගැනීමට තමයි නොනින් දකින අනනිත්්‍ය කියලා කියන්න කියලා කව දහර ගෙන ගනත් හදා බලන්න වැඩේ වෙනවාදනත්. මෙ ප්‍රෝික සත්‍යයක් නේ ය පවතින්නේ ඒ අනිවාරෙන්ම තමන් කරන්ඩුවන වැඩක් කොයිම ලෝබේු පිළි බල්දරෙනනුවක් තරන්ව බපොත්තු බල නැතු ඒ එක නදධනයක් නැතු ඉන් ව මතමන්ද කැතිරදි ජිවත්වෙනවා ලෝබේ දේ මොහ වැඩිදිුණු කරන්න එහම ැත්නම් පින්කම් කෙලව වෙන පැත්වොරන්න සසර ඇවිදිට පු්ඩි කර්මයන් රැස් කරනවා එකවර දක්නෑ නවත් ඒකත්තුලත් ලෝබදේ ස ොහ තියෙනවා එක තව තේරෙන්නේ ුදහාහමුතුරුවෝකද ගැන්නීම තුළේ හත් දේල්රන්න දෙප කියලා හැමනෑ. ඕන හපත් දෙයක් කරන්න. හැබැයි ලෝබදේශ මෝහ මගින් තමන්ගේ හිතකෑ වචන මෙහේවලා වද දෙින්ඩයන් දෙපා ඔබ සසරටහු වෙනවා. මේේතුන් දෙ උපදදි වෙලාට ඉතුන් දෙන්න බැර කරන්න කිව ඇරු හම්මට සලකන්් දෙපා තාත්තර සලකන්් දෙපා වන්ධනාගමයි ජන්්ඩ එපා ශ්‍රමදාාන කරන්න දෙපා කියළ හැමන ෑෙකි. සුබසාධන කටයුතු කරන්න එපයි කියලා. කරන්න ඕන තැම ඒ වතමයි මොකදද පන්නන්නේ. යමක් තියනවනම් පළමුුව තමන්ට දෙවනුව මවපියන්ට තරනුව දරුවන්ට සිව් වෙන අමුදම් බිරිඳට සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට ගමට රටට ශාසනයට ඕන තරන්ී නිසල් තියනම් කරන්න වැඩ යවතහනම් කලති නවද. නෑ බදුන් වහන්සේ දරලාතන ලෝබ කරන්න එපා දේසරන්න එපා මහකරන් දෙපකාර විත එකන ඒකෙන් ක්‍රියාරන්න එපා. ප්‍රියාකරුත්තව සහසරට හු වෙනවා. ඒක එන වෙලාවට එයාට එකතුට නොදී හිටියොත් එය අන්න ඕන්න එකට න්‍යාමයක් ක්‍රියාත්ම කරවාන්නේ බුදුද හම මොකක්ද නයාමේ බුදුන් වහන්තේ උගරන්නවා සිතේ හැටි එක කල්ප ගානත් තියෙන්නේ අවුරදු සීයක්ත් තියෙන්නේෙත් නෑ හටගත්ත ගමන්මියයනෝ ඇහි හටගත් කනේ හටගත් නාේ හටගත් එක නැෙන්ට ඕන එක වනහම ේද බැදැ ස් හටක්තුවු නැත්නක නැතන එක ස්භවික ක්‍රියාවලයක් නේද. මේ ස්වාභාවිකත්වයට මූුණ දෙනරේද බුදු හාන්තරෝ ගන්නන්නේ අන්තිමට ඇති වුණොත් නැතිවෙනව. මක තියාගන්න ඕන කාරණාව. එනිසා හටගත්තදේ ගැන ධාරනව අංගුත්‍රණිකා ඒක නිපාතේ නාහං භික්වේ අනඥන් ඒක දම්මම් සමඳු පස්සාමේ ම හනනිින් මගේ බුදු ඇසින්මත් දකින්නේ නැහැ. හටගත්ත ගමන් නැතන දෙයක් හිත තරම්. හටගත්ත ගමන් නැතනදය උදව්කරගණ්ඩ කෙලෙස් නසන්ට රසරදුකින් විදෙන්ඩ. හටගත් ගම නැනද ග අම් කර මට බැන්න මට ගැහවා ක කියලා බාරගත්තොත්තු මතකර න එකතු කෙර අතර හැදවා. මෙතන අතරත්වයනවා විිදෙන්ඩ. හට ගැනීම එකතුවීම එක පාරක්ක ප්‍රමාදයයි හට ගැනීම එක නොවීම ප්‍රමාදයයි. ප්‍රමාදය බොෝකට පුරදු කට ගැත් බැවින් වහම එතිට එකතු වෙනවා. අප්‍රමාධය පරදු කරන්න පටන්ගත්දහම වැඩේ වැරී කියලා හැන්ද වට මතක්වේ පලවෙනි දවසට කරහම පස්සේ තවටික් දවස්සනකොට වැඩේ කරලා හවස දවල්ට මතක්වේ තටි කක් දවස්සයනකොට වැඩේ කරලා පොඩ්ඩින් මතක් වේ තවටික්දවස වැඩි කරපු ගම ඔය වෙලාකට අම්මට තරහැවිදින් ගහලා හයන් ගහන ලාලමන් ගහල අපේ දුකයි ද වාලා පප්‍රිකට ැහු යි කිය ලර ොි තක්ුණන වැරදී කියලා නොත් එත ඉට ඉස්සල්ල ්‍යාපාදය විසින්ම හෙවව තමන් තවසීය මදී ටික් ලනටු වැඩි කනකට මතක්වයි ත ටිකක්ද ස්සයනකට වැඩ කරන්න ස්සරල වැඩේ වැරදි කියලම තක්වයි න්න මෙතන්දන කම්මේ සිහිය ගේන් දෝන. එදාට මේ කාම තරක ්‍යාද තකෝට ඔබේ හිතේ කය වචනෝල ඉඩ නැතුව නොයා පරදිනවා. මේට එක නට කිනවා මාරයට පරිදිනවායි කියලා මේකට එක නොනවට කිනවා මාර පරාජය කියලා. රජාණන්හන්සත් මාර පාජය කලා සරුත්ම කලන් උප රහතන් වහන්සලත් මාර පරාජය කලා අපිත් මාරය පාය කරමින් ඉන්නවා ඔබටත් මාර පරාජයට අපියෝජනා කරනවා උන් ලබාගත්ත ජවිතය කරන්න ඕන වැඩි එන්සාම සිත පිළිබඳ ගැමරු අවෝධයක් ලබාගත් තම එයම නිදහස්සෙන්ට කාරණය ස්වභාවෙන් අපි කරන වැරැද්ද තමයි එකතු වෙන එක තමයිට හට අනිද්දට අනාගදයට කර්ම රැස්සවෙලා හතරක් හැදෙන්නේ නැත්නම් කර්මශයෙන රමක් සේකිරීමේ කරමේ බුදුහ ප්‍රදශනා කරලාතිී නොන කම්මක්කයා සංමත්තති කර්මක්ෂේකිරීම පිරිිබාතින කර්මය කර්මක් සෂවෙනකට සෝන්න්නදී මඟ පල්පිළිවලින් නිමීම මහම් වෙනවා කර්ම රැස්සුරුත් ඒ කර්මයයට සසර ඇවිදිද වෙනවා මේලික තේරුම් ගන්න පුළුවන් වටි න ගොඩක්නේ එමින් ලැබී තිබෙන කාලේට අනු ඔන්නම මේ සමස්තයවි ග්‍රහ කලා ම තන්රයක් දෙෙකුත් ගත්තම මේ මෙහෙම යෙට බරිද කියලා කල්පනා කරලා බලන්න ගිහි ඕනන දෙනිසා අපට එදා සිදුවට සිද්ියත් දෙන ගත්තයි කියලා ලැබෙන නිවීමක් නෑනේ ඒක විග්‍රහ ෙන්ෝන අපේ ලෝබදේශ මහ වැඩෙන හැටි සහ ඉවත් කරගන්න හැටි. ඕනෑම ධර්මදේශනාව තුළ මේක තියෙන්දෝවා. එනි සාමයි පරිහාන දම් සූත්‍රය පෙන්නන්නේ පරිහා දම්ම ික්ව දේශස්සාම ම ඔබට පිරිහ ැටි කියලා දෙෙනවා පිරිහෙනවාක් කියන ලෝබදේශමහ වැඩෙනවා. අප නිවාසේ ප හාන ලෝබ දේශ මසය කරනෙ එකට අපිරිහාණයකගේ දිය ඕකන හැම තැම තිෙෙන් ඕන. එනිසා කතන්දර සාහිත්‍ය එක් මයමින් කවිසාහිත්‍යෙක් මයමින් තොරන් සාහිත්‍යයෙක් මායාමින් මේවැනි අපි හිර වෙලා ඉන්නේ තමන්ගේ වහමෙක්තුව තමන්ගේ හිත තු වල් එ එකක ඒ දහ බලද පොදුවෙන්. නැතිද ෝකටි වසන් බැරිවිලායින්න තකට නිවිිලයින්ව කියලා ේරේව. තියෙනක දං කුණුකොඩක් විස්සෙනවා අපි අඇවිස්සනවා. මේ විස්සනක ප්‍රතක්ජන ස්වභාවයයි. දමනයක නොක ඇතගේ සවභාවයයි.මට කිවත් කරගත් හම ෝකට අපිව කලබ කරන්න බැකට නිලයිවායිගේන. අදාල කරනු තේරුම් ගැනීමට ධර්මස්ව වනය කරන්න ධර්මස්්‍රලින් අවෝධය ලැබේවා. අවෝධයතුළට උබට තමා ජය ගැනීමට. එනැත්නම් මේ දමනය කළ ඇතා. ඉතල පහර වසන්නාසම. එන්න සියලූම වචන කාමවිතර්ක ව්‍යපාදී තර්ක උපදින්න තින බහිර කරණා නිසා උපදවගන්න ඇති තැනට ඔබේ හිතහිස් කරගන්ටා වශ්‍ය මාර්ගය ගන්නට මෙම කරුණු පැහැදිලිකිරීම උපනිශ්‍රය වාහේතුවාසනාවේවායකන සුභාශිසනය ප්‍රාර්ථනය කරමින්ම තර්මාණු ශාස්සනාව මෙැකින් අවසන් කරු ලබනෝ මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රජානාලිකවතුලින් විකාසනය කිරීම සඳහා සදහැති දායකත්ය දනු ලබන්නේ මදාරා උයන. මත්තේ බොඩ පදිංචී නිලන්ති විලවර මහත් මේ විසනි. අරුණ අතර දෙදාශසිසලකේ මාර්තතු මස විහයන අදදින මාර්තු මස විසිහයන අදදිනයේ එදන සිය ජන්මදිනය වෙනුවෙන්. මෙම ධර්මදානයසිදු සියලු දෙනාටම උතුම් නිවන් අවබෝධ කරගැනීම පිනිසු උපකාරය යන අරුණු පෙර දැරිවසිද කරනු ලබයි. ඔලකගද සාවිහාරය වලවසන පින්වත් ගෞරුණනය ස්වාමින්න් වහසේ වන පූජ්‍ය ආනන්ද සාමන් වහන්සේගේ මාර්තතු විසිහන අදදිනට එදන ජන්මධදින නිමිත්තයෙන් උන්වහන්සේට සවුව උපන්දිනයක්ස් සමග දුක් රෝගී. සුව ප්‍රාර්ථනා කරමු එතු මේ සම මගගේ හිත තාමිතුර බැමන් මත් එහිෙනම් සුබන් උපදධනයක් ප්‍රර්ථනා කරන ලබනව න්වහන්සට පිරුවවෙන් පරීක්ෂක නැත්තම් පිරුවවෙන් ගරුපදේක නික පිටි ආනන්ද සාමීන් වහන්සේට ධර්මදේශනාව සඳහා මුූලෙදා කත්ය දරා ධර්මදේශනා කරවා ගැනීමින් ධර්මදානය සහ දහම් පණ්ු පූජාකකිරීමෙන් ජනත කරගත්ව ආනිසංසයන් මත පිහිටා පළමුුව ක පන්දදිනයේ ධර්මදාානයක් සහ කැප කව ලෝකට ධර්මදානය දට කල්පනක් කලාව බතුට සුබෝපන්දයක් වේවා ඉදිරිටු නිදුක් නරෝගී සුවපත්ත කරගනමින් සසරේ ජීවිත ආ පහු යන ජීවිතයක් කර්ම රැස් කරන ීවිතය වට රර්මක් සේකරගන්න ජීතයක් බොට පත්රගන්න පටිසෝත ගාමයේ ජවිතයකට මං පෙත්වර වේවා. හැඳනුම්ක මක් මත සුවපතනව ඉතක ස්වාමදන් වහන්ස ඇතුල පූජනී මහ සංගරාත්න තක්ක හපතක් වේවා. මස්සනෙ කලා බුතුම තු හැම දෙනටම ලෝවස්ස දුක් රෝග සෝසචරජීවනය පිසත් යන ගමන්වෙමන් රැකාදීකටය තු නාගත බලාපොරත් සපලකරගැනීම පිනිසත් රෝග පිඩාවන් දුරකරගැනීම පිසත් කල්ලයන මිතෙවන පිසත් හේතුවේවා ්‍රිලක්ෂ වන දහමකරු ගැමර අබෝධකර ගනීම තුලින් කර්මක්ෂය කිරීම කර්මය තුළ සකලක්්‍යයන් ගේනීම වන්න අවතුම් නිර්වාණසෙන් සැසනට හේතුවා අසනාවේවායි සදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබභීතියෝ විවජ්ජන්තු, සබරෝගෝ විනිස්සතුූ, මාතේ බවත් අන්තරායෝ සුකීදීගායුකෝ බව හැම දෙනාටම තෙරවන් සරණයි. रागखयो निपानम्